ආයුබෝවන් අද ලෙස්ලීසැග්‍රෝ YouTube වීඩියෝ තුලින් අපි ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නිවසේදීම ඉතාමත් පහසුවෙන් ඔබ කොහොමද බීජ පැල කරගෙන මේ සඳහා වඳුරක් සාදා ගන්න කියන ආකාරය ගැන පැහැදිලි කරන්නට ඔබ දන්නවා විරඳ පොලේදී ඔබට මිලදී ගන්න පුළුවන් දේවල් තියෙනවා බීජ තවම් කරගන්න මේ වගේ පොටින් ට්‍රේස් එහෙම නැත්නම් තවම් කරගන්න අපි පාවිච්චි කරන ට්‍රේ එහෙම නැත්නම් සමහර කට්ටිය පාවිච්චි කරන මේ වගේ පොලිතින් උර නමුත් මේ දේවල් අපිට හොයාගන්න නැතුව මේවා පාවිච්චි කරන්න නැතුව ඉතාමත් පහසුවෙන් ගෙදරදී ඉවත දාන මේ පත්‍ර වගේ දේවල් පාවිච්චි කරලා අපි කොහොමද බඳුනක් සාදා ගන්න කියන ආකාරය තමයි අපි මෙහිදී ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ ඔබ දකින්නේ අපි මේ වගේ මේ ඔබට දැන් අපි ඉදිරිපත් කරන යන ක්‍රමයානුව සකස් කරගත්තු බඳුන් වල වගා කරපු තක්කාලි අපිට මේවා දැන් ශේත්‍රය හිටවන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තිනවා අපි බලමු මේ වීඩියෝයෙන් කොහොමද මේ වගේ බඳුනක් සාදා ගන්න ආකාරය ගැන මේදී ඔබට භාවිත කරන්න පුළුවන් ගෙදරදී සාමාන්‍ය ගෙදරක පාවිච්චි කරන මේ වගේ පුවත්පත් පිටු මේදී විශේෂයෙන්ම සලකන්න ඕන මේ වගේ දෙයකදී අපිට පාවිච්චි කරන්න බෑ උපකරදාසිය කියන්නේ ග්ලොසි পেපර්ස් අපිට පාවිච්චි කරන්න බෑ මේ වගේ සාමාන්‍ය කොළතම අපිට පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ එක පත්‍ර පිටුවකින් මේ වගේ අපිට ඕන කරන පොට් තුනක් අපිට හදා ගන්න පුළුවන් අපි මුලින්ම කරන්න ඕන මේ වගේ මේ පත්‍ර පිටුව තුනට නමාගෙන ඒ වුණ කරන ප්‍රමාණයට කපා ගන්න ඕන මේදී අපි මේ මේකේ අච්චු හැටියට පාවිච්චි කරන්නේ මේ වගේ ගෙදරකදී අයින් වෙන මේ වගේ ටොයිලට් পেපර් එක අවසාන ඉතුරු වෙන මේ රෝලක් හරි මේකට සමාන දෙයක් මේ පාවිච්චි කරන්න පුළුවන් මේදී අපි කරන්න ඕනේ මේ රෝල මේ විදිහට පත්‍ර කොටල තියලා එතනදී විශේෂයෙන් මතක තියාගන්න මේක නමපුවම මේ රෝලේ මැද්දකට වැඩියෙන් චුට්ටක් එන්න අපි මේ කඩදාසි මේ පැත්තේ ඉඩ තියාගන්න ඕනේ ඊට පස්සේ අපි කරන්නේ මේ විදිහට මේ රෝල උතලා අවසානයේදී මේ විදිහට ඉදිපස්සෙන් නමා ගන්නවා ඊට පස්සේ අපිට මේකේ හොඳට යට තද කරගන්න ඕන නිසා මේ විදිහට මේ වගේ බඳුනක් හදා ගන්න පුළුවන් දැන් අපි සුකුදානම් වන්නේ අපි ඒක හදාගත්තු බඳුන් වලට පස් පුරවගන්නේ එහෙදි අපි මේ පස් මිශ්‍රය සකස් කරගද්දී අපි අරගන්නවා මත් පිට පස් කොටස් එකයි කොහොවත් කොටස් එකයි වර්මි කම්පෝස්ට් ඔබට වර්මි කම්පෝස්ට් හොයාගන්න බැරනම් සාමාන්‍ය කම්පෝස්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒකෙන් කොටස් එකයි ඒ වගේම 10යි අඟුරු නැත්නම් කර 10යි කියන එක අපි කොටස් භාගයක් කොටස් එකයි කොටස් එකයි කොටස් එකයි 10යි අඟුරු කොටස් භාගයයි මේ තියෙන ද්‍රව්‍ය ටික අපි ඔක්කොම එකට එකව කරලා මිශ්‍ර කරගෙන අපි අපේ පස් මාධ්‍ය හදා ගන්නවා
දැන් අපි සකස් කරගත්තු පස් මිශ්‍රණය මේ විදිහට මේ අපි හදාගත්තු මේ කඩදාසි බඳින වල මේ විදිහට තමයි අපි පුරව ගන්නෙ. මෙම ක්‍රමයේදී තවත් විශේෂ මතක් කරන්න ඕන දෙයක් තමයි මෙම ක්‍රමයේදී මේ හදන බඳුනේ යටින් අපි හිලක් තියන්න ඕනේ වතුර බහින්න මොකද මේක කඩදාසියෙන් හදන ඉඳ වැඩිපුර වතුර තිබුණොත් මේ කඩදාසියෙන් මේක ඉවත් වෙලා යනවා ඒ හින්දා අපිට විශේෂයෙන්ම කියලා සිදුරක් තියන්න අවශ්‍යතාවයක් නැහැ මේකේ මේ වාදනේ මෙම බඳුනේ යටින් දැන් අපි මේ හදාගත්තු බඳුන් වල තක්කාලි බීජ අපි හිතවන්නයි යන්නේ අපිට එතකොට මේ එක බඳුනක එක බීජයක් ගන්න අපිට මේකේ හිතවන්න පුළුවන් අපි මේ බීජ තැම්පත් කරුවට පස්සේ මේ බීජ යන්තම් අපි පුඩා ප්‍රමාණයකින් මේ තියෙන පස් වලින්ම අපි උකා ගන්නවා එයින් පසු අපි ඉතාමත් සියුම් මේ විදිහට ඔබට පේනවා මේ හදාගත්තු මූඩියක් මේ වගේ හිල් කරලා හදාගත්තු මූඩියක් තියෙනවා ඒකෙදි ඒක පාවිච්චි කරලා අපිට ඉතාම සියුම් විදිහට මේක ජල සම්පාදනය කරන්න පුළුවන් අපිට තවත් ක්‍රමයකට මේ වගේ කුඩා මේ බඳුන් සඳහා ජල සම්පාදනය කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒක තමයි මේ වගේ ට්‍රේ එක ඕන කරන ප්‍රමාණය ට්‍රේ එක තියලා අපි ට්‍රේ එකට මේ විදිහට වතුර පිරවුවොත් පොඩි ප්‍රමාණයක් ගොඩක් නෙමෙයි පොඩි ප්‍රමාණයක් පිරවුවොත් ඒක මේ කඩදාසි හරහා මේ පැලේට උරාගෙන ඉතාමත් ඉක්මනට මේ පැලේට අවශ්‍ය කරන ජල ප්‍රමාණය එක ලබා ගන්න. ඒක අපිට තියෙන මේක වේලන වෙලාවට බලලා මේකට ජලය පොඩි ප්‍රමාණයක් මේ විදිහට එකතු කරගන්න. ඒක තමයි ඉතාමත් පහසුවෙන් මේ වගේ පඳුන් වලට ජලය සම්පාදනය කරන්න තියෙන ක්‍රමය. මෙම ක්‍රමයේදී තියෙන ප්‍රධානම වාසියක් තමයි මේක අපිට ශේෂ්ඨ එහෙම නැත්නම් පෝච්චිය වගේ දෙයක හිටවද්දී මේ බඳුනත් එක්ක මේ බඳුන මේ කඩදාසියෙන්ද ඉතාම තික්මෙන් දිරලා යනවා. ඒ හින්දා අපිට පුළුවන් මේ බඳුනත් එක්කම අදාළ ශේෂ්ත්‍රයේ අදාළ ස්ථානයේ හිටවන්න. ඔබ දන්නවා මේ වගේ අර ඉස්සර කඳින් සඳහන් කරු වගේ මේ ට්‍රේ වල එහෙම නැත්නම් මේ පොලිතීන් බඳුන වල අපි හිටවද්දි අපිට මේ ට්‍රේ වලින් එහෙම නැත්නම් මේ පොලිතීන් බඳුන ඉවත් කරලා මේ පැලේ ශේෂ්ත්‍රයේ නැත්නම් පෝච්චිය හිටවන්න වෙනවා. එතකොට මේ පැලේකට තියෙන විශාල වෙහෙසක් තමයි මේ ට්‍රාන්ස්පාන්ටිං ඒ කියන්නේ පැලේ එක තැනකින් ගලවලා තව තැනකින් හිටවන එක. එතකොට මේ පැලේ අලුත් පරිසරයට හුරු වෙන්න සෑහෙන කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම ඒක ගොඩක් දැඩි වෙහෙසක් මේ පැලේකට. ඉතින් ඒ ට්‍රාන්ස්ප්ලාන්ටිං ස්ට්‍රෙස් කියන එක එහෙම නැත්නම් පැලයක් තව තැනකින් ගලවලා තව තැනක හිටවද්දී දැනෙන වෙහෙස ගොඩක් අඩු කරගන්න පුළුවන් මේ ක්‍රමය තුළ අපි බීජ පැල කරගත්තාම. දැන් ඔබට පේනවා අපිට පුළුවන් මේ විදිහට අපි හිටවන්න අදහස් කරන ශේෂ්ත්‍රේ මේ මදුනත් එක්කම අපිට මේක හිටවන්න පුළුවන්. Lesliesagro YouTube channel සමග එක්ව ඔබට ස්තුතියි. අපගේ තවත් මෙවැනිම වීඩියෝ ලබා ගැනීම සඳහා අපගේ Lesliesagro YouTube channel subscribe කර bell icon එක බීමෙන් ඔබට අපගේ අලුත්ම වීඩියෝ ලබා ගැනීම හැකියාව තිබෙනවා. ඔබට සුබ දවසක්.